ප්‍රේමය පුදුමාකාරය. ඔහුත් ඇයත් ප්‍රේමයෙන් බැඳුනේ ගැටවර වියේදීය. ඔහු වැරදිකරුවෙකු වූ විටද ඇය ඔහු ඇත්තර නොගියාය. එය සැබෑ ප්‍රේමය. ඔහුට ජීවිතය ගෙන ආවේ වසර 15ක් සිරගෙදර ජීවිතය ගෙමා දමන්නට එකම බලාපොරොත්තු වූයේ ඇයයි. සර්, මං අද ගෙදර යනවා. ජයසිරි තමන්ට හිතවැත්තයි කියලා හිතුන හැම නිලධාරියෙක් ළඟටම ගිහිල්ලා දෑත් එකතු කරලා සමුගත්තා. හොඳයි හොඳයි, ආයේ එහෙම මෙහෙ එනවා නෙමේ. ඒ හැමෝම ජයසිරිට එහෙම කිව්වා. ජයසිරි මහගෙදරින් එළියට ඇවිල්ලා වටපිට බැලුවා. යන්නේ කොහෙද, කරන්නේ මොනවද කියලා හැඟීමක් නොතිබුණු නිසා පැත්තකට වෙලා ඒ ගැන මොහොතක් කල්පනා කරා. ගමේ පන්සලේ පොඩි හාමුදුරුව ඇවිත් ඉන්න බව දැක්ක ජයසිරිට පුදුම හිතුණා. ජයසිරි දුවගෙන ඒ දෙසට ගියා. දෑත් එකතු කරලා දන ගහගෙන පොඩි හාමුදුරුවන්ට වැන්දා. යමුද එහෙනම්. පොඩි හාමුදුරුවෝ ජයසිරිවත් ඉස්සර කරගෙන පාර දෙසට වඩින්ට වුණා. පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ජයසිරිවත් පොඩි හාමුදුරුවත් මම කළ ඒ ඉල්ලීමට අකමැති වුණේ නැහැ. අවුරුදු කීයකට පස්සේද ගෙදර යන්නේ? මම ජයසිරිගෙන් ඇහුවා. හරියටම අවුරුදු 18කට පස්සේ. මොනවා කරලාද හිරේන්න උනේ? ස්ත්‍රී දූෂණයකට. වටපිට බලලා ඔව් හීන්සරේ කිව්වා. අපි දෙන්නම එකම ඉස්කෝලේ ඉගෙන ගත්තා. ඒත් පහේ පන්තියේදී විතර පොඩි හාමුදුරුවෝ මහණ වුණා. ඊට පස්සේ මට මහා පාළුවක් දෙන්න. මමත් ගමේ පන්සලට නිතර නිතර ගියා. මගේ අම්මා විතරයි හිටියේ. අම්මත් මට අවුරුදු 15ක් විතර කාලේ මැරුණා. ඊට පස්සේ මම වැඩිපුර හිටියේ පන්සලේ. ගමේ කවුරුත් මට අනුකම්පා කරන්නේ නැති. ඒ නිසා වෙන්නේදී පන්සලේ හිටපු මට කවුරුත් ආදරය කළේ. ඒ කියන්නේ පන්සලේ ඇබිත්තකම් කළාද? අපුයි නැහැ. පොඩි හාමුදුරුවේ මම ඒකට පාඩම් කළා. විභාගයට ලිව්වා. පාස් වුණා. විශ්වවිද්‍යාලයේ ගියා. ලොකු හාමුදුරුවෝ අපි දෙන්නට ඉගෙන ගන්න වියදම් කළා. අපි නිවාඩුවට ගෙදර ආවා. අපි ගමට ආවම ගමේ කවුරුත් අපිව බලන්න එනවා. පොඩි හාමුදුරුවේ මමයි ගමේ ඉංග්‍රීසි පන්තියක් පටන් ගත්තා. අපි ඒක කළේ නොමිලේ. ගමේ හැමෝටම වගේ ආවා ගිය. ඒ අතර හිටිය ලස්සන ගෑනු ළමේ. ඒ ගමේ ධනවත් පවුලක ළමේ. මගේ හිත ඒ ළමයා ගැන බැඳුනා. අපි දෙන්නගේ ආදරේ දවසින් දවස වැඩි වුණා. එයා නිර්මලි. ඒ වෙනකොට මම කැම්පස් එකෙත් කෙල්ලෙක් එක්ක යාළුවලා හිටියා. ඒත් ඒ නිර්මලීගේ බැඳීම තරම් තද එකක් නෙමේ. නිවාඩුව ඉවර වෙලා අපි කොළඹ යනකොට නිර්මලී ඇඬුවා. ඒත් මොනවා කරන්නද? අපි ගියා. මම නිතර නිතර නිර්මලයට ලියුම් ලිව්වා. එයත් මට ලිව්වා. සමහර ලියුම් වලට උත්තර ලිව්වේ පොඩි හාමුදුරුවෝ. නිර්මලීගේ ගෙදරින් කැමති වුණාද? නැහැ. ඒ කවුරුත් මේ ගැන දන්නේ නැහැ. ඒත් අපි ආදරෙන් බැඳිලා හිටියේ. මම හිතාගත්තා නිර්මලීව බඳිනවා කියලා. කොහොම හරි අපේ ලොකු හාමුදුරුවෝ අසනීප වෙලා අපවත් වුණා. ඉන්පස්සේ පොඩි හාමුදුරුවෝ පන්සල නතර වුණා. ලොකු හාමුදුරුවෝ අසනීප වෙලා ඉන්න කාලේ පොඩි හාමුදුරුවෝ තමයි බලාගත්තේ. පොඩි හාමුදුරුවේ ගමේ නතර වුණාට පස්සේ මම කැම්පස් යන කම්මැලි හිතුණා. ඒත් පොඩි හාමුදුරුවන්ගේ බලකිරීමට තමයි මම ගියේ. ඔය අතර මම කැම්පස් එකේ යාළුවලා හිටපු ගෑනු ළමයා නිතර නිතර මගේ බෝඩිමට එන්න යන්න ගත්තා. මමත් හැංගීම් දැනින් තියෙන කෙනෙක්නේ. දවසක් මගේ අතින් ඒ ළමයාට කරදරයක් වුණා. මුලදී එයා අකමැති වුණත් පස්සේ කැමති වුණා. ඒත් මම හිතුවේ නෑ එයා මාව මේ තරම් පහත්මත්තම දායි කියලා. එයා එයාගේ යාළුවන්ට කියලා මම එයාට කරදර කළා කියලා. එයාගේ පවුලේ සල්ලිකාර සහෝදරයෝ හිටියා. මම හිතුවේ නෑ මාව නැති කරදරයක පැටලෙයි කියලා. මම මේ සිද්ධි වුණ දවසර පස්සේ දවසේ ගමේ ගියා. කැම්පස් කෙල්ලගේ ගෙදර අය ඇවිල්ලා මාව හොයලා. මන් නැති නිසා එයා පොලිසිය ගිහිල්ලා. මම පන්සලේ ඉන්නකොට පොලිසියෙන් ආවා. මාව අල්ලාගෙන ගියා. පොඩි හාමුදුරුවෝ මගේ හැම නඩු ආරකට මාව වියදම් කළා. ඒත් මට නීතියෙන් බේරෙන්න බැරි වුණා. ඉගෙනීමට මොකද උනේ? මොනවා වෙන්නද? හැමදේම කඩාකප්පල් වුණා. අර ළමයා පොලිසියට කියලා තිබුණේ මම එයාව මරන්න ගියා, බලහත්කාරකම් කළා කියලා. මට දෙන්න උත්තර තිබ්බේ නැහැ. මං හැම වැරද්දකට නිහඬව බාරගත්තා. ඒ තීන්දුව දුන්නේ නඩුකාර නෝනා කෙනෙක්. එයා මට අවුරුදු 15ක් දඬුවම් නියම කළා. අපීල් කළේ නැද්ද? පොඩි හාමුදුරුවෝ කරන්න ඕන හැමදේම කළා. ඒත් නිදහස් වෙන්න මගක් තිබුණේ නැහැ. අන්තිමට මම පොඩි හාමුදුරන්ට කිව්වා කරදර වෙන්න එපා, මම මේ දඬුවම් විඳින්නම් කියලා. කැම්පස් කෙල්ලට මොකද උනේ? කැම්පස් එකේ යාළුවෝ මාව බලන්න ආවා. ඒ අය මං ගැන දුක් වුණා. ඒ කෙල්ල රට ගියා කියලා මට දැනගන්න ලැබුණා. මට අවුරුදු ගාණක් දඬුවම් ලැබුණා කිව්වම නම් ඒකෙ දුක් වුණාලු. ගමේ නිර්මලි, ගමේ නිර්මලි ඇත්තටම නිර්මලයි. එයා විවාහ වුණේ නැහැ. මට වෙච්ච දේ අහලා එයා හුඟක් දුක් වෙලා. එකම එක දවසක් නිර්මලි මාව බලන්න හිරේගෙදරට ආවා. ඒ මම හිරේ ඇවිල්ලා අවුරුදු 4කට විතර පස්සේ. එයා ආවේ එයාගේ නැන්දා කෙනෙක් එක්ක. නිර්මලි මා එක්ක වචනයක්වත් කතා කළේ නැහැ. එයා මගේ අතට ලියුමක් දුන්නා. ඊට පස්සේ එයා යන්න ගියා. ඒ තමයි මං එයාව දැකපු අන්තිම දවස. මොනවද ලියලා තිබුණේ? නිර්මලි එයාගේ අක්කා එක්ක ඕස්ට්‍රේලියාව යනවා කියලා ලියලා තිබුණා. එයා මට ආදරේ කරපු තරම්, මා එක්ක පවුල් ජීවිතය ගත කරන්න ආශාවෙන් හිටපු තරම් ලියලා තිබුණා. ආයේ කිසිම දවසක ලංකාවට එන්නේ නැහැ කියලා ලියලා තිබුණා. මට නිර්මලි ඇවිල්ලා ගිය දවසේ නිින්දක් ගියේ. මං දවස් ගානක් ඒ ලියුම බල බලා ඉඳුවා. ඉන්පස්සේ මොකද උනේ? පොඩි හාමුදුරුවෝ විතරයි මට ඉතිරි වුණේ. උන්වහන්සේ මා ගැන හොයලා බැලුවා. සහෝදරයෙක්වත්. දැන් ගමට ගිහිල්ලා මොකද කරන්නේ? මා ඇසේ ඇසු විට ඊට උත්තර දෙන්නට වූයේ පොඩි හාමුදුරුවෝ. මිනිස්සුන්ට බොහොම නපුරු කාලේනවා.
මහිතන්නේ කමල් ගිවත් එහෙම කාලය ද කමල්ට ජීවිතය ගැන අවබෝධයක් තියෙන නිර්මල නෝනා මේ රටෙන් ගියාට කමල් අමතක කරේන හැම වෙලාවක මට ලියලා කමල් ගැන තොරතුරු ඇහුවා ආලා බොහොම දුක්ුණ ගෙවුණු අවුරුදු 15 ගෙවුණු අවුරුදු 15ම කමල් ගැන නිර්මල නෝනා අවහෙලා බැලුවා මං හිතුවේ නෑ ඒ නෝනා මේ තරම් ගුණයහපත් කියලා ඒත් නිර්මල නෝනා තීරණය කළා තියෙනවා කමල්ව ඒ රටට ගෙන්න ගන්න එයා දැන් ඒ රටේ රස්සාවක් කරනවා කමල්ව බලන්න නිර්මලි එනවද එහෙම නැත්නම් නිර්මලි බලන්න ඔයා එනවද මම කමල්ගින් නැව නිර්මලි තව සතියකින් එනවා කියලා තිනවා එයා ආයාගේ ගෙදර ආයවත් කැමති කරගෙන තියෙන්නේ නිර්මලි ඒ තරම් හැඩකාර නැහැ ඒත් එයාගේ ලස්සන හිත තමයි කියවුණු අවුරුදු 15ම මාව ජීවත් කළේ මට පොඩි හාමුදුරුවෝ දාලා යන්න දුකයි ඒත් මේ ගමන මං යන්නම යනවා මං වෙනුවෙන් අවුරුදු 15ක් බලාගෙන හිටපු එයාව මං හොඳින් රැක බලා ගන්නවා ඔව් පවසන්න ටුවේ ආදර බර වදනේ දිනපතා අලුත් පුවත් දැනගැනීමට පාත බටන් එක ක්ලික් කර අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අපි අලුත් වීඩියෝ දාපු ගමන් ඕගලන්ට දැනගන්නත් පුළුවන්.